අපි කලින් ඉගෙනගත්ත කොටස් තමයි මේ තියෙ බහවිද මාධ්‍ය භාවිතය සම්බන්ධ වනේද. අපි භූමිකාරංගනී ඉගෙන ගත්තා ඔෆිස් පක්ෂේපකය ගැනනේද. ඒවගේම බහුමාධ්‍ය පක්ෂේපකය ගැනීඉගෙනගත්තා ඉළඟට මල්ටිමීඩිය ප්‍රෝජෙක්ටර් ගැන ඉගෙන ගත්තා ඉළඟ පෝස්ටර් ගැන ඉගෙනගත්තා ඉළඟට බිත්ති පුවත්පත් සඟරාලිප සඟරාගන ඉගෙනගත් අහෙන අදාප ඉගෙනගන්න පෝත්පතේ තියෙන තාමත්ම වැදගත් කොටසක් ගැන කතුවැකි කතුවැකි සහ තීරු ලිපි අනි දෙතකොට පාඩම අවසානයි. අපි කලින් අවබෝධය ප්‍රශ්න වලටත් මේක පිරිතුරුලියලේ බරයි කතුවැකි කියල මාතෘකාවලියාගත්තනේ. හරි. කෝ! බලන්න කියන්න බලන්න. පුවත් පත්වල තිය කතුවැකයක් කියවල තියන අද උත්සන්න බලන්න. කියවල තියෙනවද විදුමිනි කියවල තියෙනවනේද හරි. පුතේ මේ කතුවැකිය කියලා කියන්නේ මේ පුවත් පතක හෙම නැතන් සංඟරාවක අපිට කතුවැකි දකින්න ලැබෙනවා. එතකට මේ කතුවැකිය ලියන්නේ පුවත් පත වෙනුවෙන් හනිදේ පුවත් පත වෙනුවෙන් සඟරා වෙනුවෙන් තමයි ලියන්න. එතකොට මේ පුවත් පත්තක හරි සඟරාවක හරි මේ ප්‍රධාන සංස්කාරක වරය මේක කතුවැ කියිය ලියන්න පොළවා. හනි හෙමනත්ත සංස්කාරක මණ්ඩලියක් විසිනුත් මේ කතුවැ කිය ලියන්න පොළුවන්. එ එහෙමනැත්තම් වෙන කෙනෙක්දා පුවත්පත්ට බාහිර පුද්ගලයක් ලවා කතුව කියය ලීවන්නත් පොළවා. ඇනිද යම් කිසි කාලීන මාතෘකාවා ප්‍රස්ෘතියක් පදද නංකරගෙන. ඒ ඒ මාතෘකාවේ ප්‍රස්තතුව පිරිබඳ ඒ පුවත් පත දරන මත්ය ආකල්පය ඒ පුවත්ප අස්ථාවරත්වේම කතුවැ කියයතුනින් ප්‍රකාශ වෙනවා. අනිද දැම්බෙනවෙන ලිපි ගොඩාක්තිය නොනේ සහරවෙලාට තීරු සහරවෙලාේ පුවත් පද තියන විශේෂාං ලිපි තියනවානද තීරු ලිපි තියනවා එතකට. ප්‍රවෘර්තිමේ වාර්තා තියන වාර්තමේ ඔක්කොටම වඩා වෙනස් පුතේ කතුවැකිය හනිද වෙනවෙන ලිපි ගොඩක් තිබනට සංගරාවක හරි පුවත් පතක හරි දක්නට ලැබෙන එකම එක කතුවැැකියක් පවිතරයි හනිද පුවත් පතේ එකම එක කතුවැැකයක් විතරයි තියෙන්නේ ඒ ඒ කතරු ම්ඩලයක් එ පුද්ගල පුද්ගලයක විසින් එහෙමනැත්තා කතරූ මණඩලයක ප්‍රධානය නැතම් පිටස්තර පුද්ගලයෙක් මේ කාලන ප්‍රස්තුතියක් පදනම් කර . අන්න ුවන් නිි ද කාල ියන ොන වගේ තු කා ද ්‍රස්තුතියන් ගෙනද තුවැැ ිය න්න පුළුව රෝනම සංග ගැ ියන් ළන් ටත් ල දෙන් සුම් ද වස දාන ්‍රස්තුතියක් ගෙනන කතාාව න න ෝක නේද. මොකදද. යුක්්‍රේන් රුසියානු යුද්ධේ ගැනේ දේකල්න්නල ඒ ප්‍රස්තුතේ පදනංගරගන මාත්‍රකාල පදනම් කරගන කතුවැකිලියන්න පළුව. හනිද එහෙනම් පුතේ කතුවරයා පුවත්පත වෙනුවෙන් දරන මත්තේ ප්‍රකාශ කරන්න පුළමේ කතෝවැ කිය තුළින්. කතුවකය තුළින් ඒ පුවත්පත දරන මත්‍ය ආකල්පය ලිපිය තුළින්. පාටකට අඔවබෝධ වෙනවා දැන් මේ ලංකාදීප පුවත්පතේ පලුණු කතුවැකියත් තමයි තියෙන්න්නේ. අනේද මේ කතුව කියය කියලා කියන පුති ඉතාමත්ම සරල භාෂින් ලියවෙන්නේ සරල භාෂාවගේ ලියන ඕනෑම අයෙකුට වටහා ගන්න පුළුව බිදක් ද වියත් ලේඛනයක් කියල කිව්වොත් එක නිවැරදී. ඇනිද මේ කතුවකය කියලා අපි හවා එක කමේක තමයි කතුවකේ කියලා අපි කොහොම දවා ගනේ පත්තරේ ඇතුල් පැත්ත මේ පත්තරේ තමන්ගේ නම් පත්තරේ නමත් එෙක්ක පත්තරේ ලිපිනය ඊමල් ලිපිනේ තියනවාේ තියන ස්ථානය ලිපින මේ දුරකථනාංකම මේ සියල්ලත් එක්කම එක තු කල තමයි කත්තුවකේ මේ විදිර පනල් අත්‍ර හරස් අතර තියන පුුවන් දික් අතර තියෙන්න්න පුළුවන්ද. දුකටඒ කතුවකය කියලා පාටකට හවාගන්න පුොළුවන්න්නේද. එඉන තුළ කතාගන ඕනේම. තේමාවක් තුළින් ඒ පත්තරේ දරන මත්තය ආකල්පෙට එලියටෙන් ඕනේ කතා කරන මාත්‍රකාම තුඩින්. හනිද හැබැයි කිතාමත් මධ්‍යස්තව ලියවෙන්නත් තෝනි. ඩැම්පුතයේ සමහර වෙලාවට කතුවැකය ලියනකුට මේ කතුවැැකය පුවත්පතෙන් නොවන බාහිර කනකුලාවා න කතුවැකය ලියාගන්න පොළුවන්. හනිද ඒනඒ කත්තු වැැකය තුළින් මේ කතා කන ප්‍රස්තුතය පිළිබඳ ඒ පුවත්පත දරන මතය තමයි නියෝජනය වෙන්නේ. හි එතකට පොතෙත්තියනම එකසය දහාට පිටුවේ කතුවැැකක් සිංහලිගැ ඉගැනීමේ මාර්ග පහසු කිරීම කිය හනි දකෝගොල්ල හොඳින් කියන්න නතකොට කතුවැැකියක ලක්ෂණ තමතුරටත් අපිට හොඳින් පැහැදිලි වෙනවා. හනි ඊඟට ත තීරු ලිපියක් කියල කියන්න පුතේ. කාලීන ඒ වගේ මහරිම සිෙද්ගන්නා සොළු ආකර්ශනීය මාතෘකාවක් තේමාවක් පදනම් කරගන සම්ශිප්ත ලියන ලිපියකට තමයි තීරු ලිපියක් කිය ලියන්නේ. ග මේ තීරු ලිපි ලියනකට ඒකෙනාගේ නමම් පලකරන්නෙත් නැහැ සමහර වෙලාවට ආරෝඩ නමකින් ඉන්නත් පුොළුවන්. හලද මේ තීරු ලිපිය තුළින් දැ කතුවකේ නම් පුවත්පත දරන මතයෙන නියෝජනයෝනේ තීරුලිපියෙන් රචකයාගේ මතකේ ර මතේ රච්චකයාගේ ආකල්පේ තමයි ඒතුළින් පිළිබිබු කරන්නේ. හනිද රච්චකයාගේ අදහස් තමයි මේ ලිපියෙන් එතකොට පිළිබිබු වෙන්. දැම් පොතේ එකම පුවත් පතේ ශීර්ෂය වෙනස් කරමින් එකම ලාංචනයක් යටතේ තීරු ලිපි පලවෙනවා. හනිද ඒ වගේම තමයි එකම කාරණයක් පදනම් කරගත්ත තීරු ලිපිත් කතුවරුන්ගේෙන් කතුවරුන්ට යාලගේ භාෂා විලාසය වෙනස්. හනිද වාකෝ කෝෂය වෙන සංකේත වෙනස්. එකම තීරු ලිපි රචකයෙක් පවා. වෙනස් ශෛලීන්වලට තීරුලිපි රචනා කරන්න පුළවා. හේද ඒවගේ ආරුඩ නමකින් පෙෙනීහිටින්නත් පොළුවන්. තුට මේවා කියවන්න හොඳ පිරිසක් නිර්මාණය ආකර්ශණය ක්‍රමවේදයකට තමයි මේ තීරුලිපිලියාන්නේ. දෙැම්ම අප පෙරලියපු හොඳ ලස්සන තීරුලිපි අද පොත්වශයනුත්තේවා පලවෙලා තියනවා. ඒ තීරුලිපි ආලියන ආදුනිිකයන්ට එහෙම පහසු වෙන ඒවා කියලා තීරුලිපි වල ලක්ෂණ? අවබෝධ කරගන්න පුළුවන් හනිද මංවායාලටේ වගේ දෙකක් පෙන්න්නන්නම් තකට මේ තියෙන්නේ ශ්‍රේ චන්දරත්න මානව සිංහයන්ගේ භග තුග කියන තීරු ලිපියආශ්‍රය කරගෙන තියෙන්නේ. ීළඟට මේ තියන දයාසේන ගුුණසිංහ මහතාගේ තීරු රච්චනා. තීරුරච්නනා විවාර්ශන තීරු රචනා පිළිබඳ තමයි තියෙන්නේ හ එකකොට පුතේ මේ එමෙක් මේ තීරු ලිපියක් තුළින් ඒ කිය රච්චකයාගේ භාෂා විලාසයවා කෝෂය ඔහුදරණ මත්තේ පිලිම්බිබු වෙනවා හනිද එතකොට මංකිව ආරුඩ නමකින් ඉන්නත් පුොළුව. මේ වගතුග උකුස්සා රයිගම්රාල පිියුම්විල ඒවගේම පැනිවලලු නේද සාඩ සදිසිපෙති මේ වගේ දේවල් ඔගුල පොත්පත්වල දෙකල ඇති. ඒ තමයි තීරුලිපි. හනිද සමහර වෙලාවට මේ තීරුලිපොල විවේචනාත්මක අදහස් දක්වන්නත් පොළුව අමිවේචනාත්මක අම්යම් දේවල් පල කරනවා හනිද එතකොට ඒ කියවන හරිමාසයි හරිමුලස්සන් රටාවක්තියෙනවා. පාටකයකීම වැඩි කැත්තකුත් දක්වන වයි කැත්තත් දක්වන ආකාලේ ශෛලයකින් ඒබ රචනාවෙනවා. හරිද එහ නම් තීරු ලිපිවලින් කතුවරයාගේ නිර්මාණ කතුවරගේ නිර්මාණ ශීලිත්තව නිර්මාණ හැකියාව ප්‍රකට වන ලිපියක් තමයි මේ තීරු ලිපිය කියලා කියන්නේ. හරිද දැම් මෙතන ගත්තට පස්සෙ පුතේ අපිට පොතේ තියෙනවා එකසේ විස්ස. උපිටුවේ තීරු ලිපි දෙක්. හලිද වගතුක තීරු ලිපි මාලාාවය කොටස් දෙක්. එම රචකය ලියන්නේ හලද හැබැයි ලිපිය සභාව එකනෙ එකට වෙනස්. ඒ කියන්නේ තේමා දෙකක්. කිති භාෂා භාවිතා කල තියන ආකාරවල් දෙකක් කුමානතුන්ග මනිදාස මහතා පිළිබඳ දක්වන ලිපිය දැ එතුම් භාෂාව භාවිතා කරන්නකට කුමාලතුංගගේ ියපු ආකාරයට කුමටතුංග කියෙන ේකය භාෂාව භාවිතාකටකඩ ඔහුගේ භාෂාෂහිලීට අනුරූපව ගත්ත වි්‍යභාඩයක් තමයි තියෙනෙ. බලන්නකො හෙල බිම ගලක් කොට හෙල බස් ගල් කටුවෙන් නෙලූ හෙල රැසේ රුවනම් කුමටතුගු මනි දස්සුගේ රුවය බලන්න හෙළබස් අයුරත නිවෙස් ගත හෙලරැස් වෙන් නැබසරින් පහළවැසිටි මේ රැන්ගබාගේ සිහිය දැන්ම නුවන විමසුම විසින් පතලවත් සතරකේ. අනිද ඊළඟටයේ ඒ ශෛලිය ගත්තම කුමාලතුන්ග මනිදස මහස්ස භාෂාව භාවිත කලා තින ආකාරය ගන්නඕනික්කම ලේක කියයා මේ ශ්‍රී චන්දරත්න මානුවසිංහ මහතා ර්චනා කලලා තියෙන එතකට චන්දරත්න මානසිංහ ඊළඟට රචනා කල තින ආනන්ද සමරකෝන් පිළිබඳවනේ දෙතකට ඒක බලන එක වෙන ශෛලියයක් තමයි තියෙන්නේෙ. තනද වෙනස් භාෂා ශෛලියය ආනන්ද සමරකෝන් මහතාගේ අභභාවය දැරිය නොහැකි තරම් දුකකි. ඔහුගෙන නැගෙන ශෝකය ප්‍රකාශ කිරීමේදී දෙත් පෑනද දෙ ගොලු ගැසී යන්නා මෙන් දැනේ. නිහට අඳුරකට ගෙනගිය මිනිස් සිතෙන් කුමන ප්‍රකාශයක් බලාපොත්තු විය හැකිදනේ. දෙතකට තේරෙනවා භාෂාව වෙනස්නේ දෙහෙනම් පුතේ පැහැදිලි වම එකම රචකයටඋනත් භාෂා විලාසයන් දෙකකින් වෙනස් ආකාරයෙන් මේ තීරුරටි රචචනා කරන්න පොළුවන්. හරි. පොත පෙරලගන. යාලා ගෙත්‍රෙදි හොඳින් කියවන්න ඕනේ මේ හළ රුව සහනනාන්ද සම්රකෝන් කියලා මේ තින තීරුලිපි දෙක ඒ වගේම කතුවැැකියත් තියෙනවා ඒ කතුවැැකිය කියවන්නන් ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලේ සහ ඇතව මේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පලකරපු මේ සාහිත්‍යය ත්‍රයිමාසික සඟරාවේ පලකරපු දස්නම් සේ හැට නමේ වර්ශය පලවෙනි කලාපය පලකන කතුවැැක අත් තියෙනවා එකත් හුන්ට කියවන්න ඕනේ. හොට කියවල එතකොට කතුුවකි සහ තීරුල්ලිපිවල මේ එකනෙකට අනන්න ලක්ෂණය ඒ හතුවැකි ලක්ෂණ කොහොමද මොනවගේ සභවයක්ද තින තීරල්ිපි මොවගේද කියලා අවබෝධ කරගන්න ඕ හරි. කියන්න බලන්න පුතේ කතුවැකි කියන කර මේ රනුති පොුවත් පත්ති දං අවබෝධ කරගන්න කියන දක්වා. එනම් පුතේ පැහැදිලි වෙන තීරුටිපි රච්චකයන්නේ දේ. තේමාවට ප්‍රස්තු දෙඩේ මාතෘකාවට අදාළව භාෂාසයිලිය ඉතාමත් නිර්මාණ අත්මක වීට ගැලපෙන ආකනගීට අනුරූප වෙනස් කරනවා කියලා. නේද හරිි එහෙනම් පුතේ මදගතියාගන්න වගතුග නතීරු ලිපිය චන්දරත්න මානව සිංහියන්ගේ රිගහන්න එන්න පොළුවන්යවා. හඩේද මීළඟට දයාසෙන ගුණසිංහ මහතාගේ රයිගම් රාලාහා උපුස්සා. හ ඒකත් මතක තියාගන්න ඕනේ. හඩි දැන් අපිහෙන පොඩි සටහනක් ලියාගන්න යමු කතු වැකි සහ තීරු ලිපි සම්බන්ධව අනි කතු වැකි කියල ලියලා මේටික ලියාගන්න සම්ශිප්තව අදහස් සිදිරිපත් කෙරේ පුවත්පතේ නැත්ත හෝ සඟරාවය ආකල්පෙ හෝ අදහස පිළිබූ වනසේ රචනා කෙරෙ. අදාළ මාතෘකාව පිටිබඳ සමබර විපරණයක් ඉදිරිපත් කෙරෙ. එවටයිනේද. හරි ඊළඟට එහෙනම් මාතෘකාව දාගන්න තීටු ලිපි කෙරලියලා මේදක ලියාගන්න. හෙමෝටම පණිවිඩය ඇහෙන්න තිරිනේ ද ලබ්න සතිය අපේ බහෝවරන ප්‍රශ්න පත්තරයක් දෙනවා ප්‍රශ්න හතඩියයක් ලබා දෙනවා. ආශාවපොත හඳින් පාඩන්කරෙන්න්න දහයිෂයණය සහ එකකොලාශයණී ගෝගල් වලින් තමයික් සෑම එක තියන්නේෙඒවා ට නිපරිදි පිරිතුර ටික් කරන්න මයි තියෙන ක්නුණ කරන්න හනිදේහින්දා හැමෝම සහභාගි වෙන්න කියලා කියනවා. හරි තුන්වැනි කරුණ විදියට මෙන්න මේ කරුණ ලියාගන්න ඇතැ ඇතැම්ට කතුවරු ඇතැම්බිට කතුවරු සියනාමය වෙනුවට ඇතැම්විට කතුවරු සියනාමය වෙනුවට ආරූඩනාමයකින් ඇතැම්විට සතුවර ඇතැම්විට කතුවරු සියනාමය වෙනුවට ආරෝඩනාමයකින් තීරුලිපි සම්පාධනය ඇතැම්මිට කතුවරු සියනාමය වෙනුවට ආරෝඩ නාමයකින් තීරු ලිපි සම්පාධනය කරති හරි කියන්න බලන රු කරුණුතුනම හරි හොඳයිපුතේ ඊළඟට මාතෘකාව ලියාගන්න තීරු ලිපි හාත් කතුවැකි ලිවීමේදී කියලා තීරු ලිපිහා කතුවැකි ලිබීමේදී හරි මේ කාලට ටිකක් අප හැදිලි ඇති පෙන් නැතුවැති මම එහින්ද පෙන්නැනෙ ද හැරිමං කියන්නන් ලියාගන්න සිද්ගන්නා ශීර්ෂ පාටයක් යෙදීම පළවිනිියක සිද්ගන්නා ශීර්ෂ පාටයක් යෙදීම. ීරු ලිපි හා කතුවැකිලිවීමේ දීමේ සැලකිලි මත්වෙෙන්වන කරුණු කියන්නේ තරු දාළහරිී පහළින් පාලට ලියාගන්න එක සිද්ගන්නා ශීර්ෂපාටයක් යෙදීම. දෙක නිවැරදිවා සම්ප්‍රදායක් නිවැරදි භාක් සම්ත්‍රදායක් භාවිත කිරීම. කරුණු නිවැරදි අනු පිළිවට කරුණු නිවැරදි අනු පිළිවලකට පෙළගස්වා තිබීම කරුණු නිවැරදි අනු පිළිබලකට පෙළගස්වා තිබීම ළඟට මධ්‍යස්ථහා විචාරශීලී මධ්‍යස්ථහා විචාරශීලී සරූපයකින් මධ්‍යස්ථහා විචාරශීලී සරූපයකින් කරුණු ඉදිරිපත් කිරීම මධ්‍යස්ථහා විචාරශීලී සරෝපයකින් කරුණු ඉදිරිපත් කිරීම ඊළඟට සරල බස්වහරක් කනුගමනය කිරීම සරල බස්වහරක් කනුගමනය කිරීම සරල බස්වහරක් කනුගමනය කිරීම රණතිකෙන් බලන් ডාගත්ත කරුණணටික